මගේ පළවෙනි ප්‍රශ්නය යොමු වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද පතිරණ මහත්මයාට. දැන් අපි දැක්කා පහුගිය කාලේ අරක්කු සිගරට් නොබොන කොල්ලෙක් ඉන්නවනම්, මස් මාංශ නොකන කොල්ලෙක් ඉන්නවනම් ඒ නාමල් රාජපක්ෂ කියලා. කොල්ලා ඉන්නවා. හැබැයි දැන් පිරිස නැහැ. මොකද ඒ වෙලාවට ඉඳලා උදාහරණයක් ගත්තොත් ඔබතුමා දේශපාලන මණ්ඩල සභිකනේ. ඔබතුමාගේ පක්ෂයෙන්ම ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරයෙක් තමයි අර කොනේ ඉන්නේ. එතුමත් ඔබතුමාට නෑ දැන්. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ මේ ලංකාවේ දේශපාලන පක්ෂයක් විදිහට ලාබාලම පක්ෂය. එහෙත් පැවති සියලු මැතිවරණ වලින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළා. ඒ වගේම මෙවරත් මේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙත් පොදු ජන පෙරමුණ නෑ කියලා. ජනාධිපතිවරණයේ දිනන එක පරදින එක නෙවෙයි. දැන් මම මේ ළඟම උදාහරණේ නිසා අහන්නේ, මේ ඉන්නේ ජාතික ලැයිස්තුවෙන් ඔබතුමත් අත උස්සන්නේ නැති මේ දෙන්න කියලා ජාතික ලැයිස්තුව. හැබැයි දැන් ඒක අරගෙන ගිහිල්ලා මේ හරි තව 100ක් විතර ගිහිල්ලා මේ දැන් අද පත්තරේ තියෙන මේ මව්බිම් පත්තරේ ජනාධිපතිවරණයෙන් පසු පොහොට්ටුවේ බලය අල්ලනවා. ඒ වෙන පක්ෂිකය නෙමෙයි කියන්නේ. රනිල් ළඟට ගිය SM කියයි. මේ SM චන්ද්‍රසේන කියන්නේ පොහොට්ටුවේ බලය අල්ලනවා. දැන් ඔහේ ඉන්නේ මේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකේ. ඉතින් මේගොල්ලෝ රැකගන්න බැරි වුණා. ඇයි එහෙම ගියේ මේගොල්ලෝ? ඇත්තටම සුරංග, කවුරු ගියත් පක්ෂයේ පදනම වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි මේ සාපයක් නෙවෙයි දාවේ. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා අපේ පක්ෂේ නිකන් සැලුම් දොරක් ඇරලා තියෙන, එන්න යන්න පුළුවන් කියලා. ඒ අර බිලිබා ගත්ත ක්‍රමේ නෙවෙයිද මේ? දැන් ඒ නරක ආදර්ශේ නෙවෙයිද දැන් ඕගොල්ලන්ට මේ පත්තු වෙලා තියෙන්නේ? අපි ඒ තරම්ම ප්‍රජාතන්ත්‍රවාදී. ඔවුන්ට ඕනම කාරණයක් පදනම් කරගෙන යන්න පුළුවන්, එන්නත් පුළුවන්. ඔබ සියලුම දෙනා මේ රටේ ජනතාව පාරක තොටක රාජ්‍ය ආයතනයක සෑම දෙන යනවා නම් ඒ අපි හදපු සංවර්ධනයේ මැතිතුමනි. ඒ සංවර්ධනයේ ඇතුලේ ඕක ප්‍රජාතන්ත්‍රවාදී නෝන්ජල් කමද? ඒ කියන්නේ විනයක් නැති කමද පක්ෂයක? දැන් මේ එහා පුටුවේ ඉන්නෙත් ඔයාගේම മന്ത്രി කෙනෙක්. හැබැයි ඔයාට විරුද්ධව දැන් මේ ඉන්නේ. වෙන අපේක්ෂකයෙකුත් ඒගොල්ලෝ දාලා තියෙන්නේ. නාමල් රාජපක්ෂත් අපේක්ෂකෙක් ඔයාලගේ. දැන් ඕක ප්‍රජාතන්ත්‍රවාදීද? එහෙම නැත්නම් විනයක් නැති කමද පක්ෂවල? දැන් ඔබ මේ සඳහන් කරපු ගෙවිඳු කුමාරතුංග මහත්මයා පිළිබඳව සඳහන් කරනවා නම් ඔහු පොදු ජන පෙරමුණේ නෙමෙයි. ඔහු යුතුකම සංවාද කවයේ කියන එකෙන් තමයි ලයිස්තුව දෙන්නේ. කවුද ජාතික ලයිස්තුව දෙන්නේ? පක්ෂයෙන් එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා. මොන පක්ෂේද එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා? පොදු ජන පෙරමුණ. මහින්දානන්ද අලුත්ගමගේ මොන පක්ෂේද? පොදු ජන පෙරමුණ. දැන් ওই වගේ 100ක් විතර ගිහිපු අය ඉන්නවනේ. 100ක් ගියාට දැන් ඊයේත් ආව එක්කෙනෙක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට ගිහිල්ලා ආයෙ ඔයගොල්ලෝ ගාවට ආවා. ඒ එනවා. තව ඉදිරියට බොහෝ පිරිසක් එන්න නියමිතයි. වසන්ත සමරසිංහ මැතිතුමා, මම මේක ඔබතුමාගෙන් අහන්නෙම මේ ජනතාවට කුකා පෙන්නලා මේ മന്ത്രിවරු එහෙට පනිනවා මෙහෙට පනිනවා. ඒක ලස්සන්ට ඒගොල්ලෝ වර්ණගනවා දේශපාලනේ සදාකාලික මිතුරොත් නෑ හතුරොත් නෑ කියලා. මේ ජනතාවට කියනවා එහෙට පනිනවා මෙහෙට පනිනවා. මොනවටද මේ පනින්නේ? හැබැයි මම දැක්කේ නෑ ඔබතුමාලගේ තාම පනිනවා. ඒකයි මම මෙහාන්නේ. ඔයාලගේ පැන්නොත් ඕගොල්ලෝ මොකද කරන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ පනින එක නෙමෙයි. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපේ පක්ෂයට විනයක් තියෙනවා. අපේ පසල ප්‍රතිපත්තියක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා. පනිනවා නෙමෙයි, අපි අයින් කරනවා. අයින් කළා පක්ෂ විනාශකවනවා. ඊළඟට ඉන්න කෙනෙක් අපි දානවා. මේක මේ හරි සරල කතාවක් මේ. දැන් කෙනෙක් ගියාට පස්සේ ගියපු කෙනා අයින් කරන්න පක්ෂයකට තියෙන්න ඕනේ විනයක්. හොන්දක් තියෙන්න ඕනේ පක්ෂයකට. මේ පනිනව නෙමෙයි, මේ විකිනෙනවයි මාරු වෙනවයි මේක දේශපාලන මහා ජරා වලක් කියලා තේරෙනවනේ. අපි හැමෝම දකිනවා අපේ රටේ දේශපාලන අද පත් වෙලා තියෙන තැන. මේ වෙන මොකක්වත් නෙමෙයි. මේ ඊළඟ මාමැතිවරණේ දැන් අර නාමල් රාජපක්ෂ අනුරාධපුරේට එන්නේ. අනුරාධපුරේ කවුරුත් නැහැ. ඒක පැනලා ඉවරයි. පැනලා ඔක්කොම ඉවරයි. සුද්දටම පැනනා. දැන් ඉදිරිපත් වෙන්න කවුරු හරි ඉන්නේ නැහැ. ඒ වගේ ප්‍රේමලාල් ජයසේකර රත්නපුරේ ආපහු එන්නේ නැහැයි. ඉතුරු වෙච්ච එකෙක් නෑ. ඒ නිසා වසන්ත මහත්මයා විශ්වාස කරනවද මේ තිබෙන පූර්ව මැතිවරණ සමයේ නිදහස සාධාරණ මැතිවරණයක් සඳහා සමබිමක් නිර්මාණය කරලා තිබෙනවයි කියලා? අපි විශ්වාස කරනවා අපේ රටේ මැතිවරණ කොමිසම යම් ප්‍රමාණයකට උත්සාහයක් ගන්න උත්සාහ කරාට ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ සහ කණ්ඩායම රාජ්‍ය දේපල රාජ්‍ය බලය බරපතල විදියට අවභාවිතා කරගෙන ඉන්නවා. මේ මොහොතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරයාගේ බලය විතරක් නෙමේ සම්පත් දේපල මේ මොහොතේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ජනාධිපතිවරණ සඳහා පාවිච්චි කරමින් තිබෙනවා. මාධ්‍ය නිවේදනයේ ජනාධිපති ලේකම් කාර්යාලය අද වූ 2024 සැප්තැම්බර් 21 ජනාධිපති තෝරා ගැනීම ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා. උන්ගේ පළවෙනි කාරණාව නිදහස ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට කැපවීම අදාළ ආයතනවල වගකීමක්. අද කැබිනට් ප්‍රකාශකතුමා කියන මම මේ මුළු රටටම ඇහෙන මේක කියන්නේ අද ජල ගාස්තු මිලිය පහළ දානවා කියලා. ගිය සතියේ විස්තා මැටුපේ අවුරුදු 60ට වැඩි අයට ඒ දීමනාව දෙන්න තීරණයක් ගත්තා. ඊට අමතරව ස්ථාවර තැන්පතු සඳහා ජේෂ්ඨ පුරවැසියන්ට දෙන පොලිය 8.5 සිට 10 දක්වා වැඩි කළා. ඔබ දන්න පෙෆරල් සංවිධානය අධිකරණ ස්ටේ ඕඩර් එකක් ගත්ත රාජ්‍ය පත්වීම් කරන්න එපා කියලා. මේ රටේ නිදහස සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක්
පූර්ව මැතිවරණ සමයේ නැහැ. තවදුරටත් ආණ්ඩුවේ උල්ලංඝනය කරනවා. මොකක්ද ඔබල ගන්න ක්‍රියාමාර්ග? ජනාධිපති විධායකයේ ප්‍රධානියා. ආණ්ඩුවේ ප්‍රධානියා. එතකොට කැබිනට් මණ්ඩලයට සහ ඔවුන්ගේ නිලධාරීන්ට ගත හැකි ක්‍රියාමාර්ග සියල්ලම ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමට භාවිතා කරන ගමන් කියනවා. ඒ පිළිබඳව වගකිය යුතු ආයතනවල වගකීම තමයි මේක කියන්නේ. එතකොට ඒ කියන්නේ මැතිවරණ කොමිසමට අභියෝගයක් මේ කරන්නේ. ඒක මැතිවරණ කොමිසම තේරුම් ගන්න ඕනේ භාෂාව මොකද්ද කියලා. ලැබෙන පළවෙනි අවස්ථාවේ ඔය සියලුම ක්‍රියා නතර කරන්න ඕනේ. මොකද මැතිවරණේ ප්‍රකාශනය පත් වුණාට පස්සේ එහා සම්බන්ධ සම්පූර්ණ බලය මැතිවරණ කොමිසම සභාවට තිබෙනවා. ඒ ඔබලාගේ මහලේකම්වරුන් නායකවරු ඒ ගැන ඇඩ්‍රස් කරන්න අනිවාර්යෙන් අපි දැන් ඔබලා නිහඬයි දැනටමත් ප්‍රේමදාස මහත්තයා නිහඬයි නාමරාජපක්ෂ මහත්තයා නිහඬයි ඔබේ දිලිත් ජයවීර නිහඬයි නෑ නෑ ලේකම්වරු රැස්සලා කැලෝපු සාකච්ඡාවේදී මේ ගැන මැතිවරණ කොමිසමට ඉතාම පැහැදිලිව දැනුම් දුන්නා ඒ විතරක් නෙමෙයි ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් සෙදු කරන මේ ක්‍රියාවලිය පිළිබඳව අපි ලිඛිතවත් දැනුම් දුන්නා. අදත් ජලගාස්තු මිල අඩු කළා. රටේ ජනතාව සමාවෙන්න අපතේ තරහ වෙන්න එපා. අඩු වෙන එක හොඳයි. හැබැයි මේ මැතිවරණ කොමිසමට කාර්යභාරයක් තියෙනවා. මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයක් කැඳවුවාට පස්සේ ජනාධිපති පොලිස්පති පත් නොකර මගහරිනවා මේ තමන් මැතිවරණයට බලපෑමක් කරා වගේ කියනවා. හැබැයි රාජ්‍ය බලය, රාජ්‍ය දේපල, රාජ්‍ය සම්පත් අයතාලෙස පාවිච්චි කරලා වසන්ත ඇක්ෂන් එක මොකද්ද? ඇක්ෂන් එක මොකද්ද? මැතිවරණ කොමිසම ඇක්ෂන් එක ගන්න ඕනේ. මැතිවරණ කොමිසම කොමිසමට යන්න ඕනේ ඕගොල්ලෝ. ඉතින් ඒක ගිහිල්ලා කියලා තියෙන්නේ. ඔබ ගිහදී. හැමෝම ගිහිල්ලා කියලා අපි ගිහදී. මේ තියෙන්නේ මැයි පළවෙනිදා ජනාධිපතිතුමා කඳ උඩ රටට ගිහිල්ලා රැලිය අමතමින් පෙන්නපු ගැසට් නිවේදනය. මේක කියෙව්වේ හිටපු අමාත්‍යවරයා. දැන් මං හිතන්නේ අන්සීට් වෙලා. අන්සීට් වුණා. රැලිය නම් තවත් වැඩ. ඔව්. මේ ඇවිල්ලා වතු කම්කරුවන්ට 1700ක වැටුපක් දෙනවයි කියන ගැසට් එක. ඔව්. 1350යි 350යි අර අමතර කිලෝයකට 80යි සම්පූර්ණ මුදල එනකොට 1700යි. අදටත් මේක නෑ. හැබැයි අද කියනවා පඩිපාලක සභාව 1350ට එකඟ වුණා කියලා. හැබැයි පඩිපතට එක්කහු වෙන දිනයක් නෑ. දැන් ඔයා වෘත්තීය සමිති නායකයෙක් නේ වසන්ත. මේ ජනතාව මෙහිම රවට්ටනකම් ඕගොල්ලෝ ඇයි මෙහිම බලන් ඉන්නේ නියෝජිතයෝ විදියට? දැන් මේ පට්ටපල් බොරුවක් මේක රිවර්ස් කළා. මේ ගැසට් එක අද ඉන්ටර්නෙට් එකේවත් නෑ ගන්න. මේ කුපාඩි වැඩේ කරනකන් ඇයි අප්පා බලන් ඉන්නේ මේ? මේ ජනතාව රවට්ටනවානේ මේ. මේ වචනේ බලුකම මේකට කියන්න ඕනේ. මේ මේ බලුකම බලුකම. රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ තියෙන බලුකම. තොණ්ඩමන් ඇමතිවරයා ඇතුළු වතු ජනතාව ජනාධිපතිනට සහාය ගැනීම සඳහා මැයි පළවෙනිදා දුවගෙන ගිහිල්ලා කිව්වා වතු ජනතාවගේ වැටුප 1700යි කියලා. පරිපාලක සභාවට මේක ගෙනල්ලා හාම්පොත්තු වර්ජනය කරද්දී එදා 1700 මේ යෝජනාව සම්මත කරගත්තා. සම්මත කරාට පස්සේ තමයි හාම්පොත්තුගේ අධිකරණයට. අධිකරණයෙන් මේක කිව්වා පරිපාලක සභාවේ සම්මත කරලා තියෙන කියලා නඩුව ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරාට පස්සේ හාම්පොත්තු දෙන්න බෑ කිව්වා. බෑ කිව්වට පස්සේ දැන් මේක ක්‍රියාත්මක නැහැ. මොකෙක්වත් දෙන්නේ නැහැ. ඊට පස්සේ ආපහු ජනාධිපති ගිහිල්ලා කියනවා සමාගම් කීපයක් එකගුණා කියලා. කොහොමද එකඟ වෙලා තියෙන්නේ? 1350යි ඉතුරු 350 ප්‍රොඩක්ටිවිටි එක මත ගෙවන්නම් කියලා කියනවා. හැබැයි ඒ කියන්නේ කොහෙවත් එකඟ වෙලා නැහැ. පරිපාලක සභාවල සාකච්ඡාවට හාම්පොත් ලැබිලා එකඟ වෙලා නැහැ. තවම සාකච්ඡා අතර මැද. මේ පට්ටපල් බොරු කියන්නේ මං අහන්නේ ඔයා වෘත්තීය සමිති නායකයෙක්. ඇයි මේ අහිංසක වත්කම් කරුවන්ගේ ජීවිත මේ වගේ මැතිවරණ ප්‍රචාරකයන්ට දාන්නේ? අද ඉන්නේ වතු ලයිට් බිල. මේ මිනිස්සුන්ගේ ජීවිතත් මේ වැඩේ කරන්න දෙන්නේ. ජීවිතත් එක්ක අවුරුදු 200ක් තිස්සේ මේ මිනිස්සු මේ වැඩේ කරනවා. වසන්ත ඔබලගේ ආණ්ඩුවකින් මොකද කරන්නේ? මේ වතු ජනතාවට මේ අසාධාරණේ නවත්තන්න ඕනේ. වැටුප විතරක් නෙමෙයි මේ මිනිස්සුන්ට ජීවිතයක් ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ රටේ මිනිස්සු ලෙස පිළිගන්න ඕනේ. පළවෙනි එක මේ ජීවත් වෙන මිනිස්සු අවුරුදු 200ක් මේ රටේ ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු මේ රටේ මිනිස්සු ලෙස පිළිගන්න ඕනේ. එතෙන් සිට නෝරෙලියට බදුල්ල විතරක් නෙමෙයි. තවත් දිස්ත්‍රික්ක 8ක විතර ඉන්නවා මේ ජනතාව. අජිත් ඒ මහන්සිවල වැඩ කරන රාජ්‍ය දිස්ත්‍රික්කයේ තේග කියන රබුෘතිය. ඔබත් කතා අපේක්ෂා වසන්ත එක්කද කරන්නේ. එකක් දැන් මේක මැතිවරණ ප්‍රචාරකට මේ ගෙනියන්නේ. දැන් මේකට ඕගොල්ලන් ගත්ත ක්‍රියාමාර්ගෙ මොකක්ද? මේ සුරංග හදන්නේ වතු ජනතාවගේ ඡන්ද ටික රනිල් වික්‍රමසිංහ දැහැ ගැනීම සඳහා තමයි දෙවනි කුමන්ත්‍රය. ඔයා මට කියලා ඔබ හරියන්නේ. ඒක තමයි ඔයාලගේ ටාගට් එක මොකක්ද? වතු ජනතාවට විතරක් නෙමෙයි අපි මේ රටේ ජනතාවට කියන්නේ එකයි. මේවට රටේ ජනතාව දැන් අහුවෙන්නේ නැහැ. දැන් වතු ජනතාවත් මේවා තේරුම් අරන් තියෙනවා. ඒ නිසා හැමදාම ඡන්දවලට මේ විදිහේ කරන ජරා වැඩ වතු වල ජනතාව මේවට ප්‍රතික්ෂේප කරනවා කියන කාරණේ මේ වෙනකොටත් වතු ජනතාව තහවුරු කරනවා. වසන්ත මට මොහොතක් දෙන්න. රුපියල් 1700 ඕගොල්ලන්ගේ ආණ්ඩුවක් මේ රටේ බලයට ආවොත් අනුරු කුමාර දිසානායක මහත්තයා හාම් පුතුන්ගේ අනවසරකින් තොරව දෙන්න පුළුවන්ද බැරිද මොකද්ද කරන්නේ? 1750 නෙමෙයි තියන්නේ මෙතන. වතු ජනතාවට අඩුම රුපියල් 2000ක දෛනික වැටුප. කොහමද දෙන්නේ? දෙන එක කියලා දෙන්නේ. ඔව්. 2000ක වැටුපක් දෙන්න බෑ මේ තියෙන ක්‍රියාවලිය ඇතුලේ. අපි විකුණන්නේ දැන් මොකද්ද? තේ ගත්තා, කෙටුවා විකුණනවා. වැලියු ඇඩිෂන් එකක් ඕනේ. ඒකට ආයෝජන දෙන්න ඕනේ. එනිසා වතු හාම් පුතුනේ අවුරුදු ගාණක් තිස්සේ රජයේ වතු ටික අරගෙන සිදු කරමින් තියෙන ආයෝජනයක් නැතුව තේ දඩුවල විකුණනවා. එනිසා වතු හාම් පුතුන් එක්ක අපි මේ දිනවලත් කතා කරමින් තිබෙනවා. මේ මිනිස්සුල ජීවත් වෙන්න ඕනේ. එනිසා සමය සහ තාක්ෂණය දෙකම එකතු කරන්න ඕනේ.
ශ්‍රමයෙන් විතරක් මේ වැඩේ දුවන්න බෑ. රුපියල් 2000ක් දෙන්නේ සල්ලි කොහෙන්ද? ඒක තමයි කියන්නේ. සල්ලි නිකන් උනන්නේ නැහැ. සල්ලි උනන්න ඕනේ වතු මේකේ ඵලදායීතාවය වැඩි කරන්න ඕනේ. වැලියු ඇඩිෂන් එක එකතු වෙන්න ඕනේ. ඒ එකතු වෙන වැලියු ඇඩිෂන් එකත් එක්ක ලෝක වෙළඳපළේ සිලෝන් ටී වලට තියෙන මාකට් එක ඇතුලේ අපි අපේ වටිනාකම් වැඩි කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි මාකට් හදන්න බෑ. අන්න ඒකට අවශ්‍ය කරන වෙළඳපළ හරි ඒක හරි හරි. මට මේ මට සම්බන්ධ බෑ. දැන් හරි. ඒක ඔක්කොම හරි. දැන් ඔබතුමා කිව්වනේ අර වැටුප සම්බන්ධයෙන් ඒක බොහොම බලු වැඩක් විදිහට ඔබතුමා පෙන්නන. ඔව්. පර සේවක අර්ථසාධක අරමුදලට එක ක්ෂණයකින් වෙච්ච ගනුදෙනුවක් කරා රුපියල් බිලියන 8ක එක මොහොතක පාඩුවක් කරපේක බැඳුම් කර ගනුදෙනු කරා. ඔව්. ඒක හොඳ වැඩක්ද? දැන් ඔය අරමුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරපු සිද්ධි සම්බන්ධයෙන් ඔබතුමා නම්ින්ම පැමිණිලි කීයක් විතර කරාද? විශේෂයෙන්ම ඔය දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට එතකොට FCID එකට කොච්චරද පැමිණිලි ගිහිල්ලා තිබුණාද? විශේෂයෙන් කොටස් වෙළඳපොලේ ආයෝජනය සම්බන්ධයෙන් පළවෙනි පැමිණිල්ලට බිලියන 8ක කොටස් වෙළඳපොළ ආයෝජන ආරාවෙච්ච අලාභයට අදාළව පැමිණිල්ල කරා. ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව දැම්මා. මහ බැංකු බැඳුම් කර වංචාවට අදාළව නඩුව දැම්මා. පැමිණිලි කරා. ඊට අමතරව 2017 මහ බැංකු බැඳුම් කර වංචාවේ පැමිණිලි බ්‍රයිබරිකට දැම්මා, CID කට දැම්මා, නඩුවක් දැම්මා. දැන් ඔබතුමාගේ පැමිණිලි වල ඉන්නේ ඇතිනේ ඔබතුමා චෝදනා කරපු පාර්ශ්ව. ඔව්. මේ අය දැන් කොහෙද ඉන්නේ? එදා ආණ්ඩුවේ හිටපු රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති පුටුවේ ඉන්නවා. එදා ෆුට්නෝට් දාපු කට්ටිය අද විපක්ෂේ ඉන්නවා. එදා ආණ්ඩුවේ හිටපු අය අද ආණ්ඩුවේ විපක්ෂේ දෙකොල්ලෝ ඉන්නවා. දැන් මට මතකයක් තියෙනවා මේ ෆුඩ් නෝට් කල්ලියේ ඔබතුමත් හිටියද කියලා. මේ අජිත් පී පෙරරම ඇතුමා. මේ සටන වැඩසටහනේදීම එතුමා ඒ සම්බන්ධයෙන් ඔබතුමත් හිටියා ෆුඩ් නෝට් කල්ලියේ. මම හිතනවා දවස. ඔව්. ඉතින් මොකද කියන්නේ? නේ ඒක හරිද එතකොට? ඔව් හරි. හරි. ඒක හරි නොවෙන්නේ කොහමද වසන්ත? හරි නොවෙන්නේ මහ බැංකු බැඳුම් කර වංචාවට අදාළව අදත් එක නඩුවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ඇතුළු අර්ජුන මහේන්ද්‍රන් තවත් සිංගප්පූරුවේ ඉන්නේ ඇයි? ලංකාවට එන්නේ නැත්තේ ඇයි හරිනම්? එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මහ බැංකු බැඳුම් කර වංචාව සිද්ධ වෙච්ච ක්‍රියාවලිය ඇතුලේ ඒක වළක්වන්න ගත්ත උත්සාහය එක පියවරක් තමයි ෆුට් නෝට් දැමිලා. ක්‍රියාවලිය ගත්ත කරත්ත ක්‍රියාවලිය වළක්වන්න ගත්ත එක. මම ආසයි ගෙවිඳු මහත්මයාගෙන් මේ ප්‍රශ්නේ අහන්න. ඔබ දේශපාලන තීන්දුවක් කරන් තිබෙනවා නව දේශපාලන පක්ෂයක් ඉදිරියේ රට හමුවේ පෙනී සිටින්න. ඒ තමයි සර්වජන බලය. මා නිවැරදිද? ඔව්. ශ්‍රී ලංකාවේ මතුව තිබෙන ජාතික ප්‍රශ්නය උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් අනික් දේශපාලන පක්ෂ දරන මතය එක් එක් අයගේ විවිධයි. හැබැයි ඔබේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සතුටු දෙයක් ව්‍යවසායකත්ව රාජ්‍යයක් සර්වජන බලය මේ අකුරක් නෑ ජාතික ප්‍රශ්නේ සම්බන්ධයෙන් සටහනක් කළ මට හොයා ගන්න බැරි වුණා. ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔය ඔබ කියන ගැටලුව අපේ රටේ ව්‍යවස්ථාවත් එක්ක සම්බන්ධයි. මෙතිවන්න ක්‍රමෙත් එක්ක සම්බන්ධයි. අධ්‍යාපනයේ එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක එහෙම වෙනම අරගෙන බැලිය යුතු දෙයක් හැටියට නෙවෙයි අපි දකින්නේ. අපි දකින්නේ පොදුවේ රට නිවැරදි කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග තුල නිවැරදි කිරීමක් වෙන්න ඕනේ කියලා. මම දැක්කා ගියේ ඔබතුමාලගේ වැඩසටහනේ මේ මෙතිවරණ ක්‍රමයේ සම්බන්ධයෙන් අර පක්ෂයකින් ඉල්ලලා පක්ෂය හැර යාම සම්බන්ධයෙන් මෙතුමා ඉතාමත් අදබල ප්‍රශ්න කිරීමක් කරා. අදත් යම් ප්‍රමාණයකට කරා. ඒකේ උදාහරණයක් බවටත් මම පත් වුණා. එතකොට ඒ හැමතිස්සෙම කියවෙන්නේ, ඒ කියන්නේ ඒක පක්ෂයකින් ඉල්ලනවා, වරප්‍රසාද වලට වෙන පක්ෂවලට යනවා, එහාට පයින්නවා, මෙහාට පයින්නවා. මේකත් නතර කළ යුතු නැද්ද කියලා. අපි හිතන්නේ නැහැ කියලා. පාර්ලිමේන්තුවට ගිහිල්ලා මම 20 වෙනි සංශෝධනයේ ප්‍රශ්න කරන්නේ පත් වෙලා මාසයක් ඇතුළත. මම ඇහුවේ සෞභාග්‍ය දැක්මේ කොහෙද 20 වෙනි සංශෝධනේ තියෙන්නේ කියලා. සෞභාග්‍යෙත් එක්මේ කොහෙද? එයා ලංකා විනය ආයතන විගණකාධිපතිගෙන් සුපරීක්ෂාවෙන් අයින් කරන්න ඕනි කියලා තියෙන්නේ කොහෙද කියලා. කැබිනට් මණ්ඩලයේ 30ට සීමා කරපු එක ඒ වගන්ති ඉවත් කරන්න කොහෙද අපේ ජනවරණේ තියෙන්නේ කියලා. මම කියන්නේ කෙටි හැකියතාක් කෙටි කියන්නේ. මගේ ප්‍රශ්න සාධාරණ පිළිතුරක් ලැබුණා. දැන් මට මම බලාගෙන හිටියේ මා වස් කරයිද කියලා. මොකද මම ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කියන්නේ මම ඉන්නේ සෞභාග්‍ය දැක්ම වෙනුවෙන් පක්ෂේ නැහැ කියලා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රශ්න. ඔව් අන්න ඒකට. ඔව් ඔක මේක දිනවන්න පොහොට්ටුව වෙනුවෙන් දරදියා දූප කෙනෙක් නේ ඔබතුමා. අනේ පොහොට්ටුව පොහොට්ටුව වෙනුවෙන් කියනවට වඩා සුදුසුයි 2015. නෑ මේක අපිට පේන්නේ පොහොට්ට. හරි හරි. ඒක හරි. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිව පරාජය කරනකොට අපි දැක්කා වෙලාව යන හැටි. මම හරි හරි වෙලාව යන උනාට ඒ ප්‍රශ්නේ කිව්ව මට දෙන්න පැහැදිලි උත්තරේ පැහැදිලි නෑ ඔබට දැන් මට පැහැදිලි මමනේ අහන්නේ මං අහන්නේ ඔයාගෙන් ඒක මාර ප්‍රජාතන්ත්‍රවාදී ගෙවිඳු මාර මාත්‍රි හරි මේ මාර දැන් ඔයා හුන්නේ මාර මාත්‍රි මට කියන්න දෙන්නකෝ ඔයා මාර මාත්‍රි ඔව් මම මාර මාත්‍රි තමයි ඔයා මොහොතෙන් ඇවිල්ලා මම කරපු ප්‍රශ්නේ මොහොතෙන් ඇවිල්ලා වෙන එකකට මාරු වෙලා ඔව් මොහොතෙන් ඇවිල්ලා මොහොතෙන් ඇවිල්ලා ඔව් මොහොතෙන් ඇවිල්ලා අභියෝග කරා පුළුවන් නම් මාව වස් කරන්න මම ශ්‍රේෂ්ඨාධිකරණයට යන පොඩක් අහන්න ඕකේ තියෙන ඕකේ ඔයා දේශපාලන සභිකනේ පත්‍රයට මම මේ දැන් කියන ඕන අභියෝග කරනවා පුළුවන් නම් අස් කරන්න කියලා නේ දැන් ඒ කාලේ ගිහිල්ලානේ දැන් අවුරුදු දැන් මම විපක්ෂයට ගිහිල්ලා අවුරුදු තුනක් ගිහිල්ලා නේ දැන් මේක තේරුමක් නේද වාදයන් නේ මෙතන ඔයාට තේරුම් නැතුණාට මට තේරුම් ගන්න ඕනේ මෙයාගේ මේ ප්‍රශ්නේ ඒක අහන්න පොදු ජන පෙරමුණෙන් ගෙවිඳු මහත්මයා ඉල්ලුවාට ඔහු පොදු ජන පෙරමුණ නෙමෙයි නියෝජනය කළේ යුතුයකම සංවාද කවය කියලා ඔහුගේ සංවිධානයක් තමයි නියෝජනය කළේ ඔහු ඒ වෙනුවෙන් කොටාබේ රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් පෙනී ඉඳලා ඒකට ඔවුන්ගේ පක්ෂයේ ඉල්ලුවා ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ට පාර්ලිමේන්තුවේ ඉන්න අවස්ථාවක් දෙන්න කියලා.
ඒකට අනුව තමයි ගෙවිඳු මහත්මයාට ජාතික ලැයිස්තුව ලබා දුන්නේ. ඔබලාගේ පක්ෂේ. අපේ පක්ෂේ. හරි. දැන් ඔයාලගේ පක්ෂෙන් මේ මන්ත්‍රීකම දුන්නේ. ඔව්. ඒතොර පොහොට්ටුවේ මන්ත්‍රී. මන්ත්‍රී. හරි. දැන් පොහොට්ටුවට මේ අභියෝගයක් කරනවනේ පුළුවන් නම් අයින් කරන්න කියලා. දැන් අතර දැන් මේක ප්‍රජාතන්ත්‍රවාදයේද නැත්නම් ඕගොල්ලන්ගේ නෝන්ජල් කමද? මේ ප්‍රතිපත්ති කරකවාවේ කවුද ප්‍රතිපත්ති කරන්නේ කියන එක ගැන ප්‍රශ්නය. ඒ කියන්නේ මේගොල්ලෝ ඔබ ඔයාගේ අතේ තිබෙන සෞභාග්‍ය දැක්ම කියලා එකක්. අපි මැතිවරණ ප්‍රරුන්දුවක් ඉදිරිපත් කරාම ඒක givisumak ජනතාව 69 ලක්ෂ ඡන්දෙ දුන්නේ ඔය දැන් පොඩ්ඩකට ඉස්සලා මට අවශ්‍ය. ඒ කියන්නේ මේක අන්න හරි. ඔන්න ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනයට තමයි දුන්නේ. හරි. ඕකේ තියෙනවද 20 වෙනි සංශෝධනයට ගෙනපු වගන්ති ටික පළවෙනි මාධ්‍ය හැමෝම ඔයා කියන්නේ මෙයාලගේ පක්ෂය ප්‍රතිපත්ති දැක්කේ නැහැ කියලා. අනිවාර්ය. අනිවාර්ය. ඔය ප්‍රතිපත්ති නෙරිහිව ගියා. ඒකින්ද තමයි අපි විපක්ෂය. මම ඔයා අපලේ තමයි අපි කරේ දේශපාලන මණ්ඩල සභි හරි නැගිනිර ජැකිය ගැන ඕකේ කියවන්න නැගිනිර ජැකිය ගැන මොකද තියෙන්නේ කියලා අදානිට දෙනවද කියලා කියනවා ඔබ ෂේප් කරන්න ඕකේ නැත්නම් මේ අගිනිර ජැකිය විදාරයෙන් කරියට දිනු කරලා එහෙම කියලා හදා ඒක නේන ඔබතුමාලා ප්‍රතිපත්ති කරප නැහැ කියලා කොහොම අලුත් ව්‍යවස්ථාව කොහොම අලුත් ව්‍යවස්ථාව ඒ කියන්නේ මෙයාලා ගිනාවනේ අපි මහ ජනතාවට එදා පොරොන්දුවක් දුන්නා 19 වෙනි සංශෝධනය වෙනස් කරනවා කියලා 19 වෙනි සංශෝධනය වෙනස් කරලා ගෙනාවු එක තමයි 20 කියන්නේ එතකොට 19න් පස්සේ එන සංශෝධනයේ 20 කියලා එතුමාට අවබෝධයක් නැති කියන මට කනගාටුවක් තියෙනවා. බොහොම ස්තුතියි. ගෙවිදු මහත්මයා. අනේ මට මේ ප්‍රශ්නේට උත්තරයක් දෙන්න. ජාතික ප්‍රශ්නේ ස්වයං නිර්ණ අයිතිය. ඉදම් බලතල, පොලිස් බලතල. මම අහන්නේ දිලිත් ජයවීර මහත්මයා නායකත්වයෙන් දන ඔබතුමාලා උතුරු නැගෙනහිර මේ පත් වෙලා තියෙන ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේම මිනිස්සුනේ ඉන්නේ. ඔව් අනිවාර්යයෙන්. කො ඔබ ඒ සඳහවන පැහැදිලි කිරීම ඔබ මේ ගෝඨාභය මහත්තයාගේ මේ පොත අභියෝගෙන් ලක් කරනවනේ කියපුවා කලේ නෑ කියලා. ඔබතුමාලා කියපු දේ කරොත් හොඳයිනේ. ඔව් ඔව්. අපි කියන්නේ ඌකට තමයි ජනවරම ලැබුණේ. හැබැයි ඕක නෙවෙයි ක්‍රියාත්මක. ඒක ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව. මට ඔබේ පොතේ තියෙන දේ කියන්නකෝ. ඉතින් අපි මම ඒකේ පිටුව මේ සාකච්ඡාව ඇතුළත කොහොම හරි පෙළලා කියන්නම්. මම ඒක අද බලාගෙන ආවේ නෑ. මොකද මට කරුණු දක්වන්න ඕනේ. හැබැයි ඒ ප්‍රශ්نين 100ට නෑ ඔබලට දිනන්න වෙනවා මේ සැරේ ඡන්දේ. දිලිට දිනන්න උතුරු නැගෙන ඡන්ද ඕනේනේ. ඒ මිනිස්සු එම්ලස් ප්‍රශ්නේ උත්තරේ බලාපොරොත්තු වෙනවා. උත්සාහ කරමු දැන්. ඒ උත්තරේ නොදී කොහොමද දිනන්නේ? බලන්නකෝ මේ කලේ කතාවනේ. අනේ කරුණා කළා මට කතා කරන්න දෙන්න. දිලිට දිනන්න නෙමෙයි දෙන්නේ. අපි දිනන්න ඕනේ. ඔව් අපේ යාපනයේ රැස්වීම ලබන සෙනසුරාදා තියෙනවා. ගිහින් මේකට උත්තර දෙන්න බෑ. පොතේ නෑ. පොතේ තියෙනවා. හරි හරි මම පෙන්වන්නේ නෑ. මොකද පෙන්වන්නේ නෑ. මට එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් ඔබතුමා ප්‍රතිපත්තිමේ වශයෙන් තියෙන අවුලින් තමයි දැන් ඔබතුමා ගැලවිලා ගිහිල්ලා වෙනම යන්නේ ජාතික ලැයිස්තුවෙන් පත් වෙලා පොදු ජන පෙරමුණෙන් ගැලවිලා යන්නේ ප්‍රතිපත්ති මේ ප්‍රශ්නේනේ. ඔව් මම ආව අභියෝගයට ලක් කරගෙන යන්නේ. මම ඒකෙන් වරප්‍රසාද භුක්ති විඳින්නේ නැහැ. ඉතින් ඔය වගේම සාධාරණ අභියෝගයට ලක් කරගෙන විපක්ෂයට ගියා. ඒක වරදක් කියන්න බෑනේ. ඉතින් ඔබතුමා වගේමනේ අර අනිත් පැත්තෙන් ඉන්න ප්‍රසන්න ඇමතුමත් ඒක සාධාරණීකරණය කරනවා. ඒ ගිය කණ්ඩායමත් සාධාරණීකරණය කරනවා. ඔබතුමත් නියම් ප්‍රසන්න රතුංග ඇමතුමා වගේ වෙලා. ඉතින් ඔබතුමාට ඔහොම කියන්න පුළුවන් බලන් ඉන්න ප්‍රේක්ෂකෝ ඔබතුමා ඔය කියන කතාව මොන තරම් විහිළුද. නේද ඔබතුමාට වගේම සාධාරණ හේතුවක් ඒ පැත්තට තියෙනවා. මොකද එහෙම කොහොමද තින්නේ? මම ගෝඨා ඒක අසාධාරණ මේ රජයේක අවසානයේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ කණ්ඩායම කියන එක අසාධාරණයිද? අඩුම ගානේ ඔබතුමාට තේරෙන්නේ නැද්ද? මම ඒක මගේ තේරීම නෙමෙයි. දැන් ඔබතුමා කියන්නේ ජනතාවට තේරුම් ගන්න. හරි ජනතාවට තේරුම් ගන්න. හරි ජනතාවට තීරණේ වැරදි ඔබතුමා ගත්ත තීරණේ හරි. ඔව්. මහින්ද පත්තර මහත්තයා අර දැන් වෙනදට අපි දකින්නේ මහින්ද රාජපක්ෂ මහතාගාවට ගොඩක් අය එනවනේ. මේ පාර එහෙම වෙන්නේ නැද්ද? මේ පාරත් මහින්ද මහත්මයා ගාවටත් පිරිස් එනවා. නමුත් මේ වෙලාවේ මම හිතන්නේ අවිනිශ්චිත වෙලාවක් තිබෙන්නේ සමහර මන්ත්‍රීවරුන්ට ඔවුන් විවිධ වරප්‍රසාද ගැනීම සඳහා විවිධ අය ළඟට යනවා. ඉතින් ඒක ලංකාවේ දේශපාලනයේ සංස්කෘතියේම කොටසක් විදිහට අපි නිරීක්ෂණය කරන්නේ. ප්‍රස්තාවය ජාතික ජනබලවේගයේ වෙනුවෙන් එහි ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහත්මයා. අද අපේ සමාජයේ මේ මූණ දිලා තියෙන අරමුදය රට වටපු තැන වැටිච්ච තැන පිළිබඳ ඔක්කොම පැත්තක තියලා රට ගොඩ ගන්න කට්ටිය එකතු කරන් යන්න මේ සාකච්ඡාව තියෙන්නේ. දැන් රට මෙතෙන්ට වටපු අය තමයි මේ කතාව කියන්නේ. මේ දශක 8කට ආසන්න කාලයක් තිස්සේ මේ රට මෙතෙන්ට වටපු අය 1983 වියට්නාමේ ජාතික ආදායමයි ලංකාවේ ජාතික ආදායම ගත්තාම ඩොලර් බිලියන 18කට සමානයි. අද වියට්නාමේ ජාතික ආදායම ඩොලර් බිලියන 360යි 380යි අතර. අපේ ජාතික ආදායම ඩොලර් බිලියන 84යි. ඒතර වියට්නාම මෙතෙන්ට ගියේ කොහොමද? ලංකාව මෙතන නැවතුනේ කොහොමද? ඒ නිසා අප්පුඩිය ගහනකොට ලේසි වුණාට අපේ රට මෙතන නැවතුනේ මේ රට පාලනය කරපු පාලකයෝ මේ රට මෙතන නවත්තන් හිටියනේ මේ රට දූෂිත පාලන තන්ත්‍රයක් තමයි අරන් ගියේ. ඒ නිසා මේ රටේ සම්පත් මේ රටේ සංවර්ධන සඳහා යොදාගත්තේ නැහැ. දේශපාලඥයන්ගේ දිනුම් ලොකු වුණා. ඒ නිසා ඒගොල්ලෝ හැමදාම කරේ මැතිවරණ වලට විතරක් නෙමෙයි. හැමදාම රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් තමන්ගේ අයිතියට පාවිච්චි කරා. ඡන්ද කාලට මේ පැත්ත මාරු කරන්නේ නිකම්ම නෙමෙයි. වෙනද රාජ්‍ය බලය රාජ්‍ය දේපල පාවිච්චි කරේ බලය තියන අය. දැන් මොකද කරන්නේ? බලය තියන අය විතරක් නෙමෙයි බලය නැති අයත් එක්ක දුව මාරු කරගත්තා. පහුගිය කාලේ ඔබට අහන්න ලැබුණා. අපේ රටේ බාර් ලයිසන් දුන්න ආණ්ඩු පක්ෂ විපක්ෂය දෙකොල්ලන්. සෙඩ් ලයිසන් දුන්න ආණ්ඩු පක්ෂ විපක්ෂය දෙකොල්ලන්. ඉඩම් බෙදා ගන්න වැඩේ කරා. මම ඊයේ පෙරදා හෙලිදරව් කරා කබීර් හසීම් විපක්ෂයේ මන්ත්‍රීවරයා පිළිබඳව කරුණා. එතුමා ඊයේ උත්තරයක් දීලා තිබුණා. මම මේ පත්‍ර කාලේ ගෙනා උත්තරේ බලන්න. මොකද්ද? එතුමාගේ පියා 1980 ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කතාවක් කියනවා. දැන් 1980 එතුමාට අක්කර 39ක් පවරගත් එකක් දෙන්න කියලා තියෙනවා. 1980 දෙන්න තිබිච්ච ඉඩමක් පිළිබඳව
2024 එතුමා කතාවක් කරනවා. එතුමාට පුතෙක් හිටියේ නැහැ කියලා මම දන්නවා. එතුමා දුවලා දෙන්නෙක් ඉන්නේ කියලා. මම කිව්වේ එතුමාගේ පියා දාපු ඇප්ලිකේෂන් එක 80 දාපු ඇප්ලිකේෂන් එකේ තියෙනවා ALM හමින් මහත්තයාගේ දරුවෙකුට දෙන්න කියන්නේ. එතුමාගේ දරුවා තමයි කබීර් හසින්. 2024 ඩීල් එකක් කරනවා. කවුද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිලා ඉදම දෙන්න කියනවා. හන්තානේ කන්දෙන් හන්තානේ වත්තෙන් අක්කර 12යි රූට් 3යි පර්චස් 54.3. මේ තියෙන ඩීල්. ඒ නිසා මේ දේශපාලනේ ඩීල් වලින් තමයි අපේ සමාජය ගිහිලා තියෙන්නේ. ඒ නිසා අද අපේ රට මෙතෙන්ට වැටිච්ච මේ ඉතිහාසය ඇතුලේ. එතකොට LRC එක එතුමාගේ પરම්පරාවේ ඉඩම් පවර ගත්තා. එතකොට මේ පවර ගත්තාම බාලවයස්කාරව දරුවන් හිටපු අයට ඒ වැඩිවියට පත් වුණාට පස්සේ ඒවා සඳහා අයිතියක් තියෙනවා. රටේ නීතිය. එතුමා 80 ඇප්ලිකේෂන් එක දැම්මේ. 2015 17 ඔබතුමාලගේ ආණ්ඩුවක් තිබුණා. ඒ කාලෙත් බැරි වුණා. ඇයි කරේ නැත්? 2017 විශ්වවිද්‍යාල ඇමතිවලා හිටියේ. නෑ නෑ මේ ඒ කතාවක් කියලා තියෙනවා. තමයි. ඒක විශ්වවිද්‍යාලෙම කොන්න ගන්න තිබ්බා. අපි අවසන් කරමු. ඔබේ කාලය අවසන්යි. 2015 බැරි වුණා. 2021 රනිල් වික්‍රමසිංහක ඩීල් එක දැම්මා. රනිල් වික්‍රමසිංහ එකම තමයි දුන්නා. අවුරුදු 40ක් පස්සේ නීති අනුකූලද කියලා අයිතිය. ඒක නීති අනුකූලද කියලා අයිතිය. සමසිංහ මහත්තයා. සමසිංහ මහත්තයා. ඌට පවරන්න කියලා ඔන්නේ 83 දීලා. සමසිංහ මහත්තයා. සමසිංහ මහත්තයා. ඔබේ කාලය අවසන්යි. සමසිංහ මහත්මයා දාන්නක පාස් කරවන්න සමසිංහ මහත්මයා අපි සංවාදයකට හොයයිමු බාර් බෙදා ගන්නවා බෙදා ගන්නවා ඉඳන් සමසිංහ මහත්මයා පක්ෂ බාර් ගන්නවා වසන්ත අපි අජිත් මන්ත්‍රීතුමා අපි අවසන් කරමු මොකද ඩීල් එක ඉලියම කරන්නේ නැක රනිල් ළඟට යන්න කියලා ඩීල් මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මතුවෙච්ච කරුණට ඉදිරිපත් කරන්න ඕන එකක් මේ ඉංග්‍රීසි ගැන්වීමයි ඉංග්‍රීසියෙන් ගැන්වීමයි දෙකක් අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ ලෝකේ තියෙනවා දරුවන්ගේ పూర్ව ළමාවිය සංවර්ධනයේ සහ ඔහුගේ අධ්‍යාපනයේ වර්ධනය පිළිබඳ කාරණේ සැලකෙද්දී අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ ගැන සැලකිලිමත් වෙනවා තුන්වෙනි වසර දක්වා ඉංග්‍රීසි භාෂාව ඔහුට හසුරවන්න පුළුවන් නමුත් උගන්වීමේ කාරණාවලදී ඉංග්‍රීසියෙන් ඉගැන්වීමට පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා තුන්වෙනි වසරේ සිට යම් විෂය කීපයක් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සඳහා එකතු කර ගන්න ඕනේ. ඒ නිසා ජාතික ජනබලයේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා 2019 සිට. ඒ නිසා මේ ඉංග්‍රීසි උගන්වන්න ඕනේ සහ ඉංග්‍රීසියෙන් ඉගැන්වීම පිළිබඳ කියන කාරණා පිළිබඳව අපි මේක හරියට සමාජෙත් එක්ක සාකච්ඡාවක් කර ගන්න ඕනේ. මොකද ළමයිට අපි උගන්වන්න ඕනේ විශේෂයෙන් අපේ සමාජය ඇතුලේ මේක බරපතල ප්‍රශ්නයක් ලෙස තියෙනවා. ඒ නිසා එක වසරේ ඉඳන් ඉංග්‍රීසි උගන්වනවා නැත්නම් ඉංග්‍රීසි උගන්වනවා කියන කාරණයට වඩා මේක අපි අපේ සමාජයද තියෙන තැන සිට අපි කොහටද අරන් යන්නේ කියන කාරණේත් එක මැප් කරලා මේක උගන්වන්න ඕනේ. මේ අධ්‍යාපනය ගැන කිව්වට අපි ස්තුතිවන්ත වෙනවා අජිත් සී පෙරේරා මහත්තයාට. මොකද එතුමා අඩු ගානේ කිව්වා සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය ප්‍රාථමික ශ්‍රේණි වලින් පස්සේ. හැබැයි විපක්ෂ නායකතුමා මම පාර්ලිමේන්තුවේ ඉන්නවා මම 10 පාරක් 20 පාරක් විතර එහුම් කදීලා තිනවා. එතුමා පාර්ලිමේන්තුවේ කියන්නේ නම් අයින්සාඩ් මම අද ගෙනාවේ නැහැ මේක ඔප්පු කරන්න අවශ්‍ය කියලා හිතපු නිසා ඕන කෙනෙකුට පෙන්නට හැකි. ඒකේ ආරම්භයේ පටන්ම ඉංග්‍රීසි මාධ්‍යෙන් අධ්‍යාපනය දීම ගැන තමයි කතා කරන්නේ. දැන් මෙතුමා කිව්වා තුනේ ඉඳන් කියලා. හරි. ඒක සුදුසුද කියන එක UNESCO ප්‍රඥප්තිය අනුව නම් මම හිතන්නේ තුනත් සුදුසු වසර නෙවෙයි. හරි. දැන් මෙතුමන්ලගේ මේ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය 2023 8/6 රැස්වීමක. ඉතින් ලෝකේ ප්‍රධානම මිනිසුන් මුණ ගැහෙන sannivedana අවිය තමයි ඉංග්‍රීසි භාෂාව. අපි පිළිගන්නවා. මම ඒක ඉසුදි කරමින් ඉන්නේ කිව්වේ. දැන් ඊට වඩා හොඳයි. මේ කියන කාරණයට වඩා දියුණුයි. හරි අපි දකින ආකාරයට මව් භාෂා සම්බන්ධයෙන් වඩා යුක්තිසහගත ප්‍රතිපත්තිය බොහොම ස්තුතියි. ඒකයි අජිත් සී පෙරේරා මහත්තයාටත් බොහොම ස්තුතියි විපක්ෂ නායකතුමාට වඩා යුක්තිසහගත ප්‍රතිපත්තියක් කිව්වා. ඉතින් මම පාර්ලිමේන්තුවේ අහන්නේ කනේ. හරි ඊළඟට දැන් මේ ආණ්ඩුවේ මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාම්. ඉතින් මේ ඔක්කොම ගත්තම ලෝකේ අපි දකින ආකාරයෙන් නම් දිනු වෙලා තින්නේ ජපානයේ දිනු වුණේ ඉංග්‍රීසියෙන්ද නෙවෙයි. අද චීනෙට ගියොත් චීන භාෂාව ඉස්සෙල්ලගෙන ගන්න වෙනවා. අද කොරියාවට ගියොත් කොරියාවේ රස්සාව කරන්න යන්නත් අපේ අය කොරියන් විභාගයට පූලිමේ ඉඳලා කොරියන් විභාගය ඉගෙන ගන්න. ගෙවින්දුට මගේ ප්‍රශ්නේ යමු ඉන්නේ. ගෙවින්දු ඔයා දැන් මේ ඉංග්‍රීසි සම්බන්ධයෙන් කතා කරන්නේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන එකද එහෙම නැත්නම් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන එකද? මේ ප්‍රධාන පක්ෂ තුනේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තියෙන්නේ ඉංග්‍රීසියෙන් ඉගෙනීම ගැන. ඉංග්‍රීසි ඉගෙනීම ගැන පොඩියේ පන්තියේ ඉඳලා ඉංග්‍රීසියෙන් ඉගෙනීම ගැන. අපි නෙවෙයි. ඔව්. හරි. අපි උරුමද ඒකට. හරි. ඔයා කියන්නේ එහෙම කළ යුතු නෑ කියලා. අනිවාර්යයෙන්. ඔයා කියන්නේ කොයි වසරේ ඉඳලාද ඉංග්‍රීසියෙන් උගන්වනවා නම් උගන්වන්න ඕනේ. අවම වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනය මව් භාෂාවෙන් ඉගෙන ගිය යුතුයි කියලා. ඒ කියන්නේ පහේ පන්තියට යනකම් අනිවාර්ය කරනවා කියලා. ඒ කියන්නේ පහේ පන්තියට යනකම් ඉංග්‍රීසි විෂයක් පමණයි. ඔව්. මව් භාෂාව කියන්නේ සිංහල භාෂාවෙන් ගැන්විය යුතු සිංහල සහ දෙමළ දරුවගේ මව් භාෂාවෙන් සිංහල හෝ දෙමළ. ගෙවින්දු මොන පාසලටද ගියේ කියලා දැනගන්න මම කැමතියි. හරි. මම වැඩිම කාලයක් ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලය. කොළඹ රාජකීය. ඒ කියන්නේ වැඩි දුර කිව්වේ? නෑ මම මුලින්ම ගියේ පානදුර කුඩා පාසලකට, ඇතරම කාන්තා පාසලකට.
ඊට පස්සේ මම රාජකීය විද්‍යාලයට ගියා. ඔබතුමා රාජකීය විද්‍යාලයට එන්නේ මොන වසරේදීද? මම එන්නේ ප්‍රාථමික පන්තියකට එන්නේ. නෑ මොන පන්තියද? මතක තියෙන්නේ පැය දෙයනේ තමන්ගේ සත මතක. නෑ ඒක ප්‍රශ්නේ තියෙන්නේ පන්ති දෙකක් තියෙනවා 3 සහ 4. ඒ කියන්නේ ඔබතුමා පානදුරේ ඉඳලා කොළඹ රාජකීය විද්‍යාලයේ 3 හෝ 4 පන්තියට එන්නේ. ඔව් 4. ඔව්. Can you speak English? මම කරන්නේ නෑ ඒක. කරන්නේ. ඔබතුමා රාජකීය විද්‍යාලයේදී ඉංග්‍රීසි ඉගෙන ගත්තද? ඔව්. ඔබතුමා පිළිගන්නවද ජාත්‍යන්තර වශයෙන් ඔබතුමාට එහි වැදගත්කමක් තියෙනවා කියලා? ඒ කියන්නේ දෙවෙනි භාෂාව හැටියට ඉංග්‍රීසි ඉගෙන ගැනීම. ඉංග්‍රීසි වල වැදගත්කමක් තියෙනවද කියලා? මේ කාරණේ පැහැදිලිව ඔබ ඔහොම ඒ කියන්නේ මාගේ සිතුවිලි වලට අර්ථකථන දෙන්න හදන්නේ. නෑ මම අර්ථකථන දුන්නේ නෑ. අහන එකට උත්තර. ඉතින් හරි මම උත්තර. ඔයා එක තැනක ඉන්නවා නේ අපි ඔයාලා පොඩි විදිහට ප්‍රශ්න අහනවා. ඔයා විතරමයි එහෙම ඉන්නේ. මොකද එහෙම කරන්න දෙපා. දැන් අනාගත ලෝකයේ බහුභාෂා ලෝකයක්. අපේ අතීත ශ්‍රී ලංකාව ගත්තත් අපි අගේ කරේ කාවද? කාවිශේකරේ ලියපු ආඳුරු ගත්තොත් එහෙම සත්භාෂා පරමේශ්වර කියලා හඳුන්වන. කවුද ආඳුරු? ඈ? කවුද ආඳුරු? ඒක පරමටලුවට ආවෙ නේද මම මේ කතාව තුල කියන්න. හරි. මොකද මේ සැල්විනි සංදේශය ලියපු රාහුල ආඳුරු සැල්විනි සංදේශය. රාහුල ආඳුරු. කාවිශේකරේ ලියපු. හරි. එතකොට රාහුල ආඳුරන් හඳුන්වුවේ සත්භාෂා පරමේශ්වර. ඒක කියන්නේ වෙනත් භාෂා දැනගැනීම කියන වැදගත්කම. ඒක තමයි පරණවිතාන මහත්තයා ගත්තත් එහෙමයි. කුමාතුංගමින්දස මහත්තයා ගත්තත් එහෙමයි. දැන් පරණවිතාන මහත්තයාම කියනවා කුමාතුංගමින්දස මහත්තයා වගේ සංස්කෘත භාෂාවේ හතලෙක. කුමාතුංගමින්දස මහත්තයා ඔබතුමාගේ කවුද? ඒක මේ දේශපාලන සංවාදයකට අවශ්‍යද? මට දැනගන්න අවශ්‍යයි. මමනේ ප්‍රශ්න කරන්නේ. මගේ 100. ඔබතුමා කැමති නැත්නම් මගේ කිසිම දේශපාලන මේකට මම ඒක භාවිත කරන්නේ නැහැ. ඔබතුමාගේ 100. ඒ වගේම ආනන්ද කුමාරස්වාමි මහත්තයා මොකද කරපු දායකත්වය කියලා අවබෝධයක් තියෙනවා. 100ටත් හොඳ දැනුමක් තිබුණා නේද ඉංග්‍රීසි භාෂාවල? ඉංග්‍රීසි විතරක් නෙවෙයි තමයි මම කියන්නේ හැදුවේ. හරි. ඒතුමා මුලින්ම ඉගෙන ගන්න. ෂඩ් භාෂා පරමේශ්වර රාමඳුරු වගේ. ඒක තප්පරයක් දෙන්නකෝ. දැන් අපි අහිමි කරගත්තු ලෝකයක් තියෙනවා. මම ඒක පිළිගන්නවානේ. මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේ. මම මේ කියන්නේ ඉංග්‍රීසිය විතර දැන් අපි ගන්නකෝ. මේ දුක ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්නේ පෙනී සිටී. පරිවර්තන සාහිත්‍ය දේශපාලන දර්ශනයේ ප්‍රජාතන්ත්‍රවාදී නේද? ප්‍රජාතන්ත්‍රවාදී ඩිමොක්‍රසි. ප්‍රජාතන්ත්‍රවාදී කියන එක පුළුල් අර්ථයෙන් යදෙන. නෑ මම ඔබතුමාගේ වෙන වෙන කැලිය අහන්නේ. ඒක ඔබතුමා ඔහොම කෝවල් වලට දාන්න හදන්න එපා. ඒක නිඳාව. හරි. තප්පරයක් දෙන්න. නෑ මම අහන්නේ දැන් මට අයිතියක් ඕනේ. මම කැමති හෝඩිය පන්තියේ ඉඳලා ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය කරන්න. දැන් ඔබතුමා කියන්නේ මට ඒ අයිතිය දෙන්න එපා කියලාද? ඔව්. ඔවුන්ගේ නිර්මාණ හැකියාව අඩපණ වෙන බවට යුනෙස්කෝ සම්මුතියක් තියෙනවා. යුනෙස්කෝ කැමති නම් ඔබතුමාට වහබන්න පුළුවන්. මම කැමති නම් ඒකත් නෑ. ඒකත් නීතියෙන් තහනද? ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගැනීම මේ විවසායක ලෝකෙ මෙතුමාගේ ජනාධිපති අපේක්ෂකයාත් විවසායක ලෝකෙට යන්න පුළුවන්ද? කොහොමද ඒක නිර්මාණ CWW කන්නගර මැතිතුමා හඳුන්වා දීපු නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව ද්විතීයක පාසල් සියල්ලෙම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ තිබුණේ. මගේ අම්මත් තාත්තත් ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. නමුත් අපේ පරම්පරාවට ඒ අවස්ථාව නැති වුණා. ඒක නැති කරේ කවුද? ඒක නැති කරේ තමන්ගේ ළමයාව ග්‍රේඩ් 1 එකේ ඉඳලා A level දක්වා ඉංග්‍රීසියෙන් උගන්වපු සෙන් බ්‍රිජට් එකට තමන්ගේ ළමයාව පු SWR බණ්ඩාරනායක. ග්‍රේඩ් 1 ඉඳලා 12 වෙනකම්ම සෙන් තෝමස් එකට තමන්ගේ පිරිමි ළමයාව පු SWR බණ්ඩාරනායක. වසන්ත මේ භූමියේ යථාර්ථය මම මේ අහන්නේ. ඔයාලට මේ ජනාධිපතිවරණයේදී දැනට මේ ජනාධිපතිවරණයේදී ඉන්න ප්‍රධාන අභිෝගය කවුද? මොන අපේක්ෂකයාද? මේ වෙලාවේ අපේ රටේ දේශපාලනයේ හැසිරීම අනුව ගත්තාම අපි හිතනවා අපේ රටේ ජනාධිපතිවරණේ ජනතාව මේ වෙනකොට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා ඉහළින්ම තෝරලා තියෙන අපේක්ෂකයා. දැන් මං අහන්නේ ඔබට තියෙන අභිෝගය කවුද? අපිට අපේක්ෂකයන් හැටියට ඊළඟ අපේක්ෂකයන්ගෙන් අපේක්ෂකයන් දෙන්නෙක් නේ ඉන්නේ. ජනාධිපතිවරයා ඉන්නවා අපේක්ෂකෙක් හැටියට, සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා විපක්ෂ නායකවරයා හැටියට. ඔය දෙන්නයින් කෙනෙක් තමයි අපේක්ෂකයන් දෙන්නගෙන් කෙනෙක් අපිට තරගයක් දෙන්න පුළුවන්. ඔයාලගේ ඔයාලා රිසර්ච් කරලා ඇතිනේ. ඔව්. ඒකෙදි ඔබලාට ඉන්න ප්‍රධාන ප්‍රතිවාදියා කවුද? ඔය දෙන්නගෙන් කෙනෙක් තමයි. නෑ මම අහන්නේ දෙන්නෙක් ඉන්න බෑනේ ප්‍රධාන ප්‍රතිවාදියා. ඒක දැන් බලන්නකෝ. අද රාජ්‍ය සේනාරත්න රනිල් ළඟට. ඊයේ ජයරාජ් ප්‍රනාන්දුපුලගේ නෝනා එනවා ආයක තැනකට. දැන් හෙට තව කවුරු හරි කොහාට යයි දන්නේ නෑ. මේක දවස ගානේ වෙනස් වෙනවනේ. ඒක තර්කනේ නෑ නෑ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ දෙන්නම ඔබතුමාලාට තියෙන ප්‍රධාන දෙන්නගෙන් එක කොයි වෙලාවෙ හරි බේරිලායි. හරි. මම හරි. හරි. අජිත් පී මට කියන්න අජිත් පී පෙරා නැතුමනි ඔබතුමාලාට තියෙන ප්‍රධාන අභියෝගය කවුද? අද වෙනකොට නම් අනුර කුමාර දිසානායක ඉන්නවා කියලා අපි කරපු විද්‍යාත්මක සමීක්ෂණ වලින් පේනවා. දැන් මේ පක්ෂ මාරු වුණාම කොහොමද ඡන්ද ගොඩ වැඩි වෙන්නේ? ඒක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. දැන් මෙහෙමයි. ඒ කියන්නේ ඇමතිවරයෙක් mantriවරයෙක් පක්ෂ මාරු කරා කියලා ඡන්ද ගොඩ වැඩි වෙන්නේ නැහැ. එච්චර මෝඩ මිනිස්සු ඉන්න රටක් නෙමෙයි මේ. නමුත් සමහර අවස්ථා තියෙනවා සමහර පුද්ගලයන්. අපි උදාහරණයක් ගන්නකෝ. ප්‍රනාන්දු පොල්ලේ විශේෂඥ වෛද්‍යතුමිය. විශේෂඥ වෛද්‍යවරයෙක් අපේ කඳවුරට ආවහම අපේ කඳවුර ශක්තිමත් වෙනවා. ඊට කලින් ආපු තව කට්ටියක් හිටියනේ. දවසම තුමාත්‍යා.
පම්පින් ඩම්පින් ගැන මුතුමා මහයියෙන් කැමරු දුන්න කාලව කවුරුත් තිබ්බ නේද? මෙතුමන්ලත් ආචාර්ය හරිසිංහ මහත්තයා බෝඩ් වල ඇඳලා පෙන්නුවේ පම්පින් ඩම්පින් ගැන. එයා කොයිදින්ද දැන්? එයානි සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟ. ඒක. එතකොට ඒකත් චන්දගොඩ වැඩි වෙන්න හේතුවක්ද? නෑ. ඒක හේතුවක් නෙමෙයි. එතකොට එන ඕන කෙනෙක් ගන්න. ඒ පුද්ගලයන්ට සම්බන්ධ තියෙන ප්‍රශ්න විසඳිලා ඒ පුද්ගලයන්ගේ පවතින නඩු නැති වෙලා අපිට විශ්වාසයක් ඇති වුණාම අපි ගන්නවා. මේ වෙලාවේ විමර්ශනය වෙන චෝදනා තියෙන එක්කෙනෙක්ව. ඔබතුමාලා චෝදනා කරන්නේ බොරුවටද? ඔබතුමාලා චෝදනා කරන්නේ බොරුවටද? නෑ පදනම් තියෙනවා. දැන් මම දැන් චෝදනාවක් කරේ මෙතුමාට. වසන් සමු මතම. දැන් ඔබතුමාලා දාපු පැමිණිලි ඔක්කොම ඉවරද දැන්? කවුරුත් දැන් මෙතුමා මේ කතාවක් කරේ මේ චෝදනාවක් කරේ කියලා. මොකක් චෝදනාවක් කියන්නේ ඔබ මේ අර LTL එක ගැනද කියන්නේ? LTL නඩුව ඔබ ඉලාස් කරගත්තා. ඒ LTL නඩුව ඉලාස් කරගත්තේ ඒ ප්‍රශ්නේ විසඳලා නැතුව. ඔබ නීතිඥෙක් නේද? ඔබතුමා නීතිඥෙක් නේද? දැන් නීතිඥෙක් වුණාම නඩුවක් දාපුවාම නඩුව දාන්නේ කවුරු වෙනවෙන්ද? අගතියටපත් පාර්ශවයෙන්. අගතියටත් පාර්ශවයෙන් නඩුව දාපුවාම අගතියටත් පාර්ශවයෙන් අවශ්‍ය අගතිය ඉල්ලනවා. තමන්ගේ නැති වෙච්ච කොටස් සාහිත්‍යයට ආය සාධාරණීෂ්ඨ කරන්න කියලා. ඒක දුන්නාම නඩු අරගන්නේ මොකටද ඒගොල්ලෝ? දැන් මේ කතාව මම මෙච්චර කියන්නේ දාලා නිකන් හිටපන් මාමා. ඒගොල්ලෝ මම මේ කතාව නඩුව මම දානකම් කවුද මෙහා? මේ කතාව මේක මරු කතාව. දැන් මේ මෙතුමගේ මේ ස්ථාවරය ඒ අදාළ පාර්ශවයන්ට ඇසේවා. අහන්න තමයි කියන්නේ. එතකොට මම අහන්න තමයි කියන්නේ. මම කියනවා දාන්නේ මෙච්චර කල් හිටියා. ප්‍රශ්නේ විසඳීමකින් තොරව ඒ නඩුව ඉලාස් කරගත්තා. ඇයි ඔබතුමා නඩු දාන්නේ නැත්තේ? හොඳයි. මම මොකටද? ඇයි නීතිඥෙක් දාන්නේ නැත්තේ? මම කියන්නේ සාමාන්‍ය පත් වෙච්ච මිනිහා නඩු දාන්නේ නැහැ. ආ ඒක තමයි කියන්නේ. අපි නඩු දැම්මා සාධාරණ ඉෂ්ට කරගත්ත අගතිරපත් පාර්ශවය. වසන්ත අපි ප්‍රශ්න දාන්න. වසන්ත කතාවරක් කොහොමද?